Hello friends, welcome to Creator Space. ඉතින් ඔයාලා මේ වෙද්දි ක්‍රියේටර් කෙනෙක් විදිහට සමහර වෙලාවට YouTube platform එකේ වගේම Facebook වගේ platforms වල content creations කරනවා ඇති. ඉතින් අද video එකකින් කතා කරන්නේ ඔයාලා තවම TikTok කියන platform එකේ content creations පටන් අරගෙන නැත්තම් ඇයි ඔයා TikTok වල content creations කරන්න ඕන? සහ YouTube platform එකේ සහ TikTok platforms වල තියෙන වෙනස්කම් මොනවාද? කතා කරමු ඒ ගැන. This is your space. Video එකට යන කලින් මතක් කරනවා අපේ Patreon community එක. ඉතින් ඔයාලට හැකියාව තියෙනවා YouTube සම්බන්ධව මොකක්ම හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව අපෙන් අහලා විසඳ ගන්න ඕනේ කියලා හිතෙනවා නම් Patreon එකට join වෙන්න. ඒ විතරක් නෙමෙයි ඔයාලා YouTube කරද්දී ඔයාලට අවශ්‍ය කරන YouTube thumbnail, channel arts ඒ වගේම copyright free background music මේ හැම දෙයක්ම මම Patreon එකට upload කරනවා. ඉතින් Patreon member කෙනෙක් වුණොත් ඔයාලට හැකියාව තියෙනවා මේ දේවල් access කරන්න. Patreon එකට join වෙන්න අවශ්‍ය කරන links මම description area එකේ note down කරලා තියෙනවා. ඔයාලා දැනටමත් YouTube කියන platform එකේ content creations කරනවා නම් ඔයාලා හොඳාකාරවම දන්න දෙයක් තමයි YouTube platform එකේ ටිකක් grow වෙන්න success වෙන්න ටිකක් අමාරුයි. ඉතින් YouTube එකේ success වෙන්න නම් අනිවාර්යෙන්ම අපි කියන්නේ ටිකක් පත්තු වෙන content එකක් කරන්න ඕනේ කියලා. අන්න ඒ වගේ content එකක් ඕනේ YouTube එකේ ඉක්මනින්ම grow වෙන්න. TikTok කියන platform එක YouTube එකත් එක්ක ටිකක් විතර වෙනස් වෙනවා. ටිකක් නෙමෙයි ගොඩක් වෙනස් වෙනවා. ඒකට main reason එක තමයි TikTok algorithm එක සහ YouTube algorithm එක හාත්පසින්ම වෙනස් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් ඔයාලා TikTok කියන platform එකේ content කරන content creator කෙනෙක් විදියට පළවෙනි start එක ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා මගෙන් අහුවොත් YouTube ද TikTok ද කියලා මම ඔයාලට අනිවාර්යෙන්ම recommend කරනවා TikTok කියන platform එකේ පටන් ගන්න කියලා. ඒකට main reason එක තමයි අපිට TikTok එකේ viewers ලා ඒ වගේම අපේ channel එක grow කරගන්න මේ වගේ වැඩ ගොඩක් පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් platforms වල විශේෂයෙන්ම YouTube වල වගේ ගොඩක්ම එයාලා focus කරන්නේ creators ලටත් වඩා viewers ලව. ඉතින් viewers ලට හොඳ experience එකක් දෙන්න තමයි හැමෝම try කරන්නේ. හැබැයි TikTok කියන platform එකේ viewers ලා වගේම එයාලගේ platform එකේ content කරන content creators ලවත් ගොඩක් motivate කරනවා. ඒ motivate කරන පළවෙනි ක්‍රමය තමයි අපි කවද TikTok එකට ආවත් අපි මොන විදිහ අලුත් content එකක් කරත් අපිට ලොකු viewers ලා ප්‍රමාණයක් engage කරගන්න පුළුවන්. ඒක මම හොඳින්ම experience කරපු දෙයක්. මම YouTuber කෙනෙක් විදිහට YouTube එකේ විතරයි mainly content creations කර කර හිටියේ. හැබැයි මම TikTok platform එකට ඇවිල්ලා contents ටිකක් මම එක දිගට upload කරගෙන ගියා. ඒ කියන්නේ consistency එකක් ඇතුව. මේ විදිහට consistency එකක් ඇතුව ඒ වගේම හරිම timing වලදී අපි TikTok platform එකේ content upload කරොත් මටත් බලා ගන්න පුළුවන් වෙච්ච දේ තමයි ලොකු growth එකක් අරගන්න පුළුවන් වුණා. ඉතින් මේ වෙද්දි creative.lk TikTok page එකේ බලා ගන්න පුළුවන් වෙනවා 16,000කට අධික followers ලා ප්‍රමාණයක් ඉන්නවා. හැබැයි මම මේ 16,000කට අධික වෙච්ච followers ලා ප්‍රමාණය YouTube platform එකේ grow කරගන්න ගියොත් මට සෑහෙන කාලයක් ඉන්න වෙනවා. ඒ වගේම සෑහෙන මහන්සි වෙන්න වෙනවා. TikTok platform එකේ මම content කිහිපයයි consistency එකක් ඇතුව upload කරේ හරිම timing වලදී හරිම topics. ඉතින් මට ඉක්මනින්ම TikTok එකේ grow වෙන්න chance එකක් ලැබුණා. TikTok platform එකේ content creations අනිවාර්යෙන්ම කරන්න ඕනේ කියන එකට දෙවනි reason එක තමයි අපි හිතමු ආගේ මොකක් හරි brand එකක් තියෙනවා නැත්නම් මොකක් හරි company එකක් තියෙනවා ඔයා සතුව. ඉතින් ඔයාට ඕන මේක promote කරගන්න. ඔයාට හැකියාව තියෙනවා ඔයා ළඟ තියෙන brand එක through content කරලා මේ TikTok platform එකේ upload කරලා ඔයාලගේ brand එක ඔයාලගේ මොකක් හරි company එකක් තියෙනවා නම් මොකක් හරි දෙයක් තියෙනවා නම් ඔයාලට ඉක්මනින්ම promote කරගන්න පුළුවන් මේ TikTok platform එක හරහා. ඒකට main reason එක තමයි මම අර කලින් කිව්වා වගේම ඔයා අලුතෙන් content එකක් දැම්මත් ඔයාට viewers ලා අතරට යන්න TikTok algorithm එක ගොඩක් helpful වෙන නිසා. ඉතින් අනිවාර්යෙන්ම social media personality එකක් brand එකක් වගේ ඔයා build කරන්න බලාපොරොත්තු වෙනවා නම් TikTok කියන්නේ හොඳ platform එකක්. මම කතා කරන තුන්වෙනි reason එක නැත්නම් last reason එක තමයි අපි හිතමු ඔයා content creator කෙනෙක් නෙවෙයි. ඔයා මොකක් හරි මං කලින් කිව්වත් වගේම ඔයා brand එකක් මොකක් හරි company එකක් promote කරගන්න ඉන්නවා. හැබැයි ඔයා දීර්ඝකාලීන content creator කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාලා brand එකක් සහ ඔයාලගේ company එකක් promote කරන්න ad campaign එකක් run කරන්න ඉන්නවා නම් හොඳම platform එකක් විදිහට අපිට TikTok කියන platform එක ගන්න පුළුවන්. නැත්නම් අපි හිතමු ඔයා මොකක් හරි shop එකක brand එකක company එකක ඕන කෙනෙක්. ඔයාට ඕන මොකක් හරි product එකක් promote කරගන්න. ඔයාලට ලේසියෙන්ම ඔයාලගේ brand එක product එක promote කරගන්න පුළුවන්. විශේෂයෙන්ම TikTok influencer කෙනෙක්ව contact කරගත්තොත්. ඒ කියන්නේ TikTok වල content creations කරන ගොඩක් අය ඉන්නවනේ. ඉතින් ඒ වගේ කෙනෙක්ව contact කරගෙන ඔයාලගේ product එක review කරන්න ඒ කෙනෙක්ට chance එකක් දුන්නොත් ඉක්මනින්ම ඔයාලට ලොකු growth එකක් ඔයාගේ brand එකට ලොකු attraction එකක් අරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මොකක් හරි brand එකක් කරනවා නම් වෙන කෙනෙක්ව contact කරගන්න අවශ්‍යත් නැහැ. ඔයාලටම පුළුවන් ඔයාලගේ brand එකේ
ප්‍රමෝෂන්ස් TikTok ඇතුලේ පටන් ගන්න. ඉතින් ඔයාලා මේ වෙද්දි TikTok platform එක පරිශීලනය කරනවා නම් අනිවාර්යෙන්ම දන්නවා ගොඩක් අය තමන්ගේ business එක promote කරගන්න TikTok කියන platform එක use කරනවා කියලා. මේ වෙද්දිත් ඔයාලා TikTok platform එකේ content creations කරන්නේ නැත්තම් මේ දැන්ම content creations කරන්න කියන එකට reasons තුනක් අද මේ video එකෙන් මම කතා කරා. සාමාන්‍යයෙන් TikTok කියන platform එක ගොඩක් attraction එක තියෙන platform එකක්. ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ negative idea එකකුත් සහ positive idea එකකුත් මේ දෙකම තියෙනවා. ගොඩක් දෙනෙක් මේ platform එකට බැන්නට අපේ වැඩේ ගොඩ දා ගන්න ගොඩක් හොඳ social media platform එකක් තමයි TikTok කියන්නේ. දැන් ඔයාලා කල්පනා කරනවා ඇති YouTube කියන platform එක හරි නැද්ද? TikTok එකද හොඳ? නෑ. YouTube එක හොඳයි. ඔයා long term journey එකක් යන්න හිතාගෙන ඉන්නවනම්. ඒ කියන්නේ අපි හිතමු example එකක් විදිහට ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ characters තියෙනවනේ. Reputation එකක් තියෙන YouTubers ලා ඉන්නවනේ. ඉතින් මේ වගේ character එකක් ඔයාට build කරගන්න ඕන නම් YouTube කියන්නේ හොඳ platform එකක් long term ගමනක් යනවා නම් ඒ වගේම තමයි ඔයා content creations කරන්න පටන් ගන්න ඉන්නවා නම් මේ platforms දෙකෙන් මොන platform එකේද මුලින්ම content creations කරන්න ඕනේ කියලා ඔයාලා මගෙන් අහුවත් අනිවාර්යෙන්ම මම recommend කරනවා TikTok කියන platform එක. ඉතින් TikTok platform එකෙන් ඔයාලට ඔයාලගේ personality එක නැත්තම් ඔයාලගේ channel එක page එක develop කරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් YouTube එකට එන්න. ඊට පස්සේ ඔයාලට හැකියාව තියෙනවා අර TikTok එකේ ඉන්න පිරිසත් YouTube channel එකට ටික ටික ගෙන්න ගන්න. ඉතින් මේක අනිවාර්යෙන්ම experiment කරලා බලන්න. සහ TikTok විතරක් නෙමෙයි social media platforms හැම එකක්ම use කරලා බලන්න. සමහරලාට ඔයාගේ content type එකට ඔයාගේ personality එකට match වෙන social media platform එක YouTube නොවෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම YouTube එකෙම ඉන්න නැතුව අනිත් social medias උත් experiment කරලා බලන්න. Example එකක් විදිහට Facebook පුළුවන්, Instagram පුළුවන්, TikTok පුළුවන්. මේවා අනිවාර්යෙන්ම try කරලා බලන්න. ඉතින් අද video එක සම්බන්ධව ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම comment කරන්නත් කියලා මතක් කරනවා. ඒ වගේම තමයි අපි Patreon account එක. ඔයාලට YouTube සම්බන්ධව මොකක් හරි help එකක් අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් අපේ Patreon community එකට join වෙන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන links මම description area එකේ note down කරලා තියෙනවා. ඉතින් අයිතලුත් video එකක් අරන් මේ බලාපොරොත්තුව ඇතුව මම sign out වෙනවා. මම Stephen Anders. ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්. This is your space.